शुभ उदयसन कैवा गौरवनीय कृत्याधिकारी परणाधिपति परणाचार्य हामदुरान महंस गुरु उपदेशक हामदुरान महंस परणाचार्य गुरु उपदेशक आदरणीय सहोदर वरुणी गुरु विद्वालपति पिरुवेन गुरु आदरणीय सहोदरुणी सहोदरियनी आरंभक अवस्थावेदी विद्य बिंदवटीम निशा उभत्तर संबंधे गिरिहिलाग्या आंडुवेनुत् बाधा आंडुवे विदुलेनुत् बाधा अपट इतिं केसे वुणत् बहुम सटन्कामी उद्वेगकर जव संपन्न दिन देखा मुकद आंडुवत् एक्क करट कर मुहुणट मुहुण आंडुवट अभियोग करला मेरा समस्त गुरु परपुर पासल पिरिवेन पल्ली पासल आदि कोट ऐति गुरु विद्वल्पति पिरिवेन गुरु परणाधिपति सियलु देना एक्क कंदवुरक सिट आंडुवट अभियोग करला तिबिन अवस्थावा एनिसा मे अरगले तीव्रतम दवस देखक तमाई अद सह हेट मुकद आंडुव अमुतु आकारेकट दैडी निहंडियावकट पासे कियान्ने पासल नपोवत्ता पैवतुनु दीर्घ काल परिच्छेदेकट पासे पासल पिरिवेन आरंभ करन्न अमुतु मादिरिये क्रमयक अनुगमने कला तिबेनवा ए तमाई तर्जनय बियवैद्दीम अपहास किरीम अवलाद किरीम एक तमाई अलुत मादिरिये पासल पटन गन्नकोट निसा गुरु देवीवरु कियला හඳුන්වන මේ රටේ කිසියම් වෘතියක් තිබෙනවා නම් වන්දනීය ලෙස පිදුම් ලබන ඒ ගුරු වෘතිය ඒක ඔබ කවුරුත් අත්දකින දේ ගුරුවරයා තන නොතන තම ශිෂ්‍යයාගෙන් වැඳුම් පිදුම් ලබන ශේෂ්‍යයක් අනිත් කිසිදු ශේෂ්‍යයක් එහෙම නැහැ ඉතින් ඒ නිසා එවැනි ගුරුවරුන් දෙවිවරුන්සේ සලකන ගුරු පිරිසට ඊටාම දැඩිව අටපාස් නැති ඊටාම අමනෝඥ मेराटे महाजन दुलाकाप्त चरित वलिन चरित साहति लबलती पालक सह उन समगा अतिनगत करट करटत्त अत्वल अनुगामिक इवेनिम फिरिसाक इताम पहतलेस अवलाद अपहास करादि मेराटे श्रेष्ठ गुरुपरपुर क दडि तींदुक सिट आंडुअत्ते अरगल करणम तमंगि विशिहतरावृदु इल्लीम दिनागनीम सदहा ඉතින් ඒ නිසා අද දවසේ චක්‍රලේඛන ගහලා බලපෑම් කරලා අපි දැක්ක පිරිවෙන් ශේෂ්ත්‍රයේ මොනවාද දිනවල දිනපතා පැමිණීම සටහන් කරන්න කියලා ලේකන මුදා හැරලා ඒවා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ලවා අවසානයේ පිරිවෙනේ ගුරුවරයෙකුට බාර දෙන තත්ත්වයට සහ අවට පිරිවෙන් කීපයක වගේ කීම පිරිවෙන් ගුරුවරයෙකුට බාර දීලා මේ අපේ මතින් අපේම ගෙල සිර කරගන්න මට්ටමට ක්‍රමවේද සකස් කළා බලපෑම් කරනවා. ඉතින් අපි ගුරු විදුහල්පති පිරිවෙන් ගුරු සංගම් 30ක් එකට ඒකාබද්ධ සංධානයක් හැටියට හැදිලා තමයි මේ අරගලයට නායකත්වයේ සපයන්නේ. ඒ නිසා අපි අදත් හෙටත් දෙක රාජකාරියට වාර්තා නොකර වැඩවර්ජනයේ දෙන දින දෙකක් බවට ප්‍රකාශ කළ තිබෙනවා. ඒකට කිසිම ගුරුවරයෙක් නැවත නැවත අපෙන් අහන්නට එපා. නිතරම විමසනවා පෝස්ට් දමනවා ඒ ආකාරයෙන් කියන්නේ ඔබ වෙන වෙනම මේ සඳහා ලෙඩ නිවාඩු දාන්න රාජකාරී නිවාඩු හෝ මොන මොහොව ආකාරයකට ටෙලිග්‍රෑම් ගහන්න ඒ අවශ්‍ය වන්නේ නැහැ මොකද පාසල් වල නම් විදුහල්පතිවරුත් පාසලට වාර්තා කරන්න නැත්නම් කාටද දෙනු දෙන්නේ පිරිවෙන් වල පරණාධිපති හාමුදුරුවෝ සේවයට වාර්තා කරන්න නැත්නම් මේ අරගලේ තුල නම් ඉන්නේ කාටද වාර්තා කරන්නේ කෙසේ වුණත් වෘත්තීය සමිතිය තමයි මේ අරගලේ ප්‍රකාශයට පත් කළ තියෙන්නේ ඒ නිසා ඒකට අදාළ කරන වැඩිහත් වීම වෘත්තීය සමිතිය වලින් තමයි කරන්නේ राजकारी वार्ता नुकरन मे क्रियादाम्यूरे महत्यला कम्युनिस्ट पक्षे सभापति धनवादी पक्ष वल वेडकरुन बावट पत्रा अदेवाये पौ सोदन बाट पत्रा दिन कम्युनिस्ट पक्ष अपट अतिशय कनगाट इतिसा कम्युनिस्ट पक्ष वलना इतिहास कम्युनिस्ट पक्ष कम करुगे पत्तीस पीड़ित आगे पत्ती असाधारण लक्न के आगे पत्ती को महत्ति अट नमत्व नस्ला तेनाव नस्ला
ඉතින් ඒ වගේ අයගේ තර්ජන වලට මම හිතන්නේ ගුරුවරු හොඳින් උත්තර දේවි. ඉතින් ඒ නිසා අද දවසත් හෙට දවසත් මේ ගත්ත තීන්දුවේ, ඒ කියන්නේ මේ ආපු ගමන් මගේ අවසාන දින දෙක හැටියට ඉතාම අවධාරණයෙන් සැලකිල්ලට ගන්න ඕන කම තියෙනවා අපේ සීරම පරිවෙනාචාර්යවරු, පරණාධිපතිවරු 25 අපි සේවයට යනවා. 25 සිට අපේ අතපසු වෙච්ච වැඩ කටයුතු ඒ වගේ එම ඒ සියල්ලක්ම අපි අපේ පොඩි හාමුදුරන් වහන්සේලා වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරනවා. ඒකට 아무ත වෙන කවුරුවත් චක්‍රලේඛන ගහන බල කරන්න ඕන කමක් නැහැ. ඒ නිසා ඒක අපේ වගකීමක් හැටියට සැලකලා අපේ සමස්ත පරිවෙනාචාර්ය පද්ධතිය පරණාධිපති හාමුදුරන් වහන්සේලා සමගින් ගිහි පැවිදි සියලු දෙනා ඒ කාර්ය හොඳින් ඉෂ්ට සිද්ධ කරනවා. ඒ නිසා මේ දවස් දෙකේ අපි යන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් මේවට යනවා නම් මේ තීන්දුව බිඳිනවා නම් ඒක ඔහුගේ හෘද සාක්ෂි පිළිබඳ ප්‍රශ්නයක්. මේසා මහත් අරගලයක් සිද්ධ කළා. සතයක් හරි අපිට ලැබෙනවා නම් ඒ බන්දේසික තියලා නෙමෙයි අපි දිනාගත් දේවල්. ඒ ඒ ලැබෙන සතේට දහඩිය කඳුළු අවලාද අපහාසවල සාක්ෂියක් තියෙනවා. ඒ නිසා ඒ සාක්ෂියට අපිට සතුටක් තියෙනවා. ඒ නිසා එසේ නැතුව අරගලයට පිටුපාලා අරගලය දියාරු කළා, අරගලය හැලු කළා, පාලකයන් සමග අත්වැල් බැඳගෙන මේ අරගලය දියකර හැරීමට කවුරු හරි කෙනෙක් දායක වෙලා මේකෙන් ලබා ගන්න, මේ අරගලය තුලින් ලබා ගන්න සොච්චම හරි මහා රාය අපහාස කරනවා අපි දැක්කා. මේක දිනා ගන්න මෙච්චර අරගල කරන්න ඕන දරකද මේක? අවුරුදු 24ක් අපි හිටියේ සතයක් හරි නැතුව ලැබිච්ච දේ ගැන සතුරු වෙනව නෙමෙයි. ඉතින් ඒ නිසා ලබාගෙන තියෙන්නේ අරගලයක් තුලින් ලැබුණු සොච්චම හරි. ඒ නිසා ඒක තමන්ගේ අතට ගන්නකොට ඒකට තමන්ගේ හද සාක්ෂිය ප්‍රතිවිරෝධ වෙනව නම් ඉතින් ඔහුගේ හෘද සාක්ෂි පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හෘද සාක්ෂි එක ගණන් කිසි ගැටලුවක් නැහැ. ඒක තම තමන්ගෙන් විමස ගන්න කියලා අපි කියනවා. මොකද සමහර අය නොඑක් කාර්යයක් අපි දාන සමහර පොස්ට් වලට අපි අද දාන පළ කරන අදහස් වලට ප්‍රතිවිරෝධීව පිරිවෙන් ගුරුවරු හැටියට අපි හිතන්නේ මේ පළ කරන්නේ අදහස් එහෙම පිරිවෙන් ගුරුවරු නම් අපිට ඔවුන් පිළිබඳ කනගාටුයි. ඉතින් අපි කියනවා කමක් නැහැ ඔබ සමග අපට ගස්ඨණයක් නැහැ. ඔබ සමග අපට මොනවාද ආරවුලක් නැහැ. අද නොදකින යථාර්ථය ඔබ හෙට දකින්න ඔබට අපි ආරාධනා කරනවා. අපි ගුරු සංගමය හෙටත් ඔබ වෙනුවෙන් පෙනී ඉන්නවා. අරගලයේ තුල ඉන්න අයත් නැති අයත් කෙරෙහි සියලු දෙනා කෙරෙහි සමස්ත 7000කට ආසන්න පරණාචාර්යවරුන්ට වග කියනවා මේ වෘත්තීය සමිතිය. ඒ නිසා හෘද සාක්ෂිය ප්‍රශ්න කරගන්නේ ඇති. වෙන කාගේවත් සාක්ෂියක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා සියලු පරණාධිපතිවරු පරිවෙනාචාර්යවරු මේ කාර්යයේදී එකවන්ව ඉන්නවා ඇති කියලා ඊට එරෙහිව කටයුතු කරන අය තමන්ගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද අපි මේ අරගල කරන්නේ පෞද්ගලික අපිට කිසිවක් ගන්න නෙමෙයි, සියලු දෙනාටම යමක් ලබා ගන්න. පරණාධිපති හාමුදුරන්ටත් පරණාචාර්ය කිහිප පැවිදි හැමෝටම සිරිමු දෙනාට පිරිවෙන් ශ්‍රේෂ්ඨයේ දියුණුවට. ඒ නිසා අදත් හෙටත් දවස් දෙක මේ වර්ජිත ක්‍රියාමාර්ගයේ ඉන්න එකවන්ව ඉන්න කවර තර්ජනයාවත් මොන ඇටෙන්ඩන්ස් ෂීට් නා මොනවාද නම් ලකුණු කිරීම වලට බල කරත් කවර දේ කිව්වත් ඔබ මේ අරගලය තුල ඉන්න සිද්ධ වෙනවන යමක් කාටත් සිද්ධ වෙන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට තෝරාගෙන නෙමෙයි. ඒසක් කවුරුත් එක්ක අරගල කරා නම් කවුරුත් එක්ක ඒවට මුහුණ දෙමු, අභියෝග වලට මුහුණ දෙමු. එතකොටයි ජයග්‍රහණය තියෙන්නේ. එතකොටයි ජයග්‍රහණය බොහොම බබලන්නේ ශක්තිමත් වෙන්නේ. ඉතින් ඒ නිසා බලධාරීන්ට අවනත නොවි මේ දවස් දෙක අරගල කරන්න වර්ජිතව සිටින්න 25 වෙනිදා සේවයට වාර්තා කරන්න, සේවය ආරම්භ කරන්න, සේවය හොඳින් කරගෙන යන්න. හැබැයි අපි මේ අරගලය නිමා කරනව නෙමෙයි. අරගලයේ යෂ්ටි අතේ තබාගෙන අරගලයේ මාදිලිය වෙනස් කළා කියලා මම ඊට කලිනුත් කිව්වා. ඒ නිසා 25 වෙනිදා සිට අපි අරගල පටන් ගන්නවා. 25 වෙනිදා සේවයට වාර්තා කරලා පිරිවෙන්ට ගිහිල්ලා වැඩ කළා හවස දෙකට අපි ආසන්නයේ පැවැත්වෙන අපේ පිරිවෙනට ආසන්නතම තැන පැවැත්වෙන එක නගරය වෙන්න පුළුවන්, කලාප කාර්යාලය වෙන්න පුළුවන්, කොට්ටාස කාර්යාලය වෙන්න පුළුවන්, කවර හෝ තැනට සිද්ධ වෙන අරගලයට ඔබ දායක වන්න, පිරිවෙන් ගුරුවරයා නියෝජනය කරමින් දායක වන්න. දායක වෙලා මේ අරගලය තුලින් අපි අරගල දිගට දැන් ශක්තිමත්ව ආරම්භ වන්න. ආණ්ඩුවට අපි දින දීලා තියෙනවා නොවැම්බර් 12 අයවැය ප්‍රකාශය පත් කරන්න තිබෙන්නේ. ඊට මෙපිට මේ අරගල ගන්න ගුරුවරුන්ට සතුටු විය හැකි ඉල්ලන ප්‍රමාණයේ ජයග්‍රහණයක් ලබා දෙන ආණ්ඩුවට අවස්ථාව තිබෙනවා. එසේ නැත්තම් දුරස්වෙනිදා අයවැයනුත් උන්ට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. දුරස්වෙනිදා දක්වාම මේ අරගල ගෙනියන්න සූදානම් වෙනවනම්. හැබැයි ආණ්ඩුව තමයි තීරණය කරන්න ඕනකම තියෙන්නේ මේ අරගලයේ දුර කොච්චරද කියලා. ඒ නිසා ආණ්ඩුව තීන්දුව කරන්න ඕනේ අරගලයේ දුර කොච්චරද කියලා. ඉතින් අද දවසේ
ඉතාම ශක්තිමත් හෙටත් අදත් නැත්නම් අදත් හෙටත් දවස් දෙක මේ වර්ජිත ක්‍රියාදාමය අපි අදාළ බලධාරීන්ට ලිපියවලා තියෙන අපේ සීල මූර්තිය සමිතිය අත්සන් කළා. ඒ නිසා මේ දවස් දෙක වර්ජිතව මේ අරගලකාරී සටන්කාමී ක්‍රියාමාර්ගය තුල ඉන්න කිසිදු තර්ජනයකට අනකිරීමකට චක්‍රලේඛනයකට බලකිරීමකට පාලකයන්ගේ බියවන්නට එපා. එන ඕනෑම තර්ජනයක් සාමූහිකව බාරගනිමු. එනිසා අර වටු කුරුල්ලන්ගේ කතාව හොඳට ආදර්ශයට අරගෙන අපි එකවන්ව මේ ක්‍රියාදාමය තුලේ ඉඳිමු. 25 වෙනිදා රාජකාරියට වාර්තා කරමු. අරගලය තුල දිගටම රැඳී ඉන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අද කෙටි කාල පරිච්ඡේදයක් ඔබ වෙනින් අරගන්නේ ටිකක් අවිවේකී දිනයක් අද දවසේ මේ 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 අරගලකාරී පරිසරය තුලම පිරිවෙන් ගුරුවරයා සංගෘත සේවා තුල රැතුල් කර ගැනීම සඳහා අධ්‍යාපන ලේකම්වරයාට අපි මේ රෝ ලිපි බාර දීලා තිබෙනවා. හෙට දවසේ සාකච්ඡාවකුත් ලබා දීලා තිබෙනවා. ඒක පැවැත්තේද කැන්සල් වේද දන්නේ නැහැ. නමුත් මීට පෙර දැන් දුන් පරිදි හෙට දවසේ අපේ වෘත්ති සමිතියට සාකච්ඡාවක් ලබා දීලා තිබෙනවා. ඒ නිසා සංගෘත සේවාවට ගුරු විදුහල්පති උපදේශක කියන සේවා තුන පමණයි තුලත් කරලා තිබුණේ ඔවුන්ගේ කෙටුම්පතේ. ඒ නිසා අපි යෝජනාවක් යවුවා. හෙටත් අපි කරුණ ඉදිරිපත් කරනවා. එදත් අපි කරුණ ඉදිරිපත් කරා. පිරිවෙන් ගුරුවරයාද පරිවේනාචාර්ය සේවයේද සංගෘත සේවාවට ඇතුල් කරන්න කියලා. ඉතින් අපි වහාම අද දවසේ නැත්නම් හෙට වෙනකොට අපි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලනවා. මේ පරිණාධිපති සේවයේ සහ දීමනා පිළිබඳ මේ 112ක් මූලික බැටුපෙන් පිරිවෙන් ගුරුවරයාගෙන් කපා ගැනීම සම්බන්ධව මේ සංගෘත සේවාව පිළිබඳව සහ තවත් පරිණාචාර්යවරයාට මුහුණ දීලා තිබෙන පිරිවෙන් ශේෂ්ත්‍රයේ මුහුණ දීලා තිබෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කර ගැනීම සඳහා ඉක්මන් සාකච්ඡාවක් ලබා දෙන හැටියට අපි අද හෝ හෙට මේ දවස් දෙක ඇතුළත අපි අමාත්‍යවරයාට ලිපියක් යොමු කරනවා. මා සාකච්ඡාවක් ලබා ගැනීම සඳහා ඒ නිසා නිරන්තරයෙන් ඔබ කෙරේ ඔබ වෙනුවෙන් අරගලයේ දෙන අපට සමහර විට අපේ ශේෂ්ත්‍රයෙන්ම අපේ අයගෙන්ම ඇනුම් පද අවලාද අපහාස ලැබෙමින් කමක් නැහැ. ඒක ඔබේ කාර්යය, මේක අපේ කාර්යය. ඔබ සෑම දිනාටම ජයග්‍රාහීව ඒ වගේම අදිෂ්ඨානශීලීව නිර්භයව අරගල තුලින් ජයග්‍රහණය කරා පියමනා නම් පියමනින්නට පියන ගන්නට අද දවසේ ඔබට ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ ඔබෙන් සමු ගන්නවා. යාලුවනේ ලංකාපේ ටීවී YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න, bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.